ஹாய் பாபா, எஸ் எலக்ட்ரானிக் யூடியூப் சேனலுக்கே தளத்தளத்து வீடியோ இருக்கிற அதை அப்படி ஒரு சாதனையும் பிடிக்கணும். அதை பற்றி கதா காரணம் டிகாக் ஃபேமஸ் வீடியோ இருக்கேன்னா கூட ஃபேமிலி இன்பாக்ஸ் மெசேஜ் கல்லா வாட்ஸ்அப் மெசேஜ் கல்லா கால் கல்லா வந்து எவ்வளோ சிஎன்சி ப்ரொடக்ட் ஆகும் சிஎன்சி மெஷினுக்காக கதான போகணும். மீன் சிஎன்சிக்கு எனக்கு வச்சின தேர்வுக்கு என்னன்னா கம்ப்யூட்டர் நியூமெட்டிக் கண்ட்ரோல் கேனி அப்படி கம்ப்யூட்டர்க்கு அப்படி முகக்கறி ப்ராப்ளமே கக்காரா அப்படி எம் கமாண்ட் கத்துனா மே கமாண்ட் எடுக்கிறாங்க அப்படி அவசிய விதியாக මේක වෙන පුළුවන් අපේ සාමාන්‍ය A4 කොලේ ගන්න චිත්‍ර ගන්න පුළුවන් ඒ වගේම ලේසර් කට මේ වගේම හැම විදියට අපිට එක එක අපිට අවශ්‍ය විදියට අපිට අවශ්‍ය කමාන්ඩ් එකක් තියෙනවා අපිට අවශ්‍ය නිර්මාණයක් කරගන්න එක තමයි මේ CNC එක කරා කෙටියෙන් කිව්වොත් මේ කියන්නේ මේ ගැන තව ගොඩක් විස්තර තියෙනවා කෙටියෙන් කියලා දෙන්න අද කතා කරන්න යන්නේ මේ CNC mini prototype එකක් හදාගන්න කොහොමද කියලා මෙතන වලට පේන ඇති CNC දෙකක් තියෙනවා මේ මගේ වම් අත පැත්තේ තියෙන මේ CNC එක මේක කම්පියුටර් CD ROM වලින් අරගත්ත CD ප්‍රොටෝ වලින් හදපු CNC එකක්. ඒ වගේම මේ මගේ ඉස්සරහා මේ තියෙන මේ ලොක් ටිකක් ලොකු CNC එක. මේක මම ස්ටෙපර් මෝටර්ස් පාවිච්චි කරලා අඩු වියදමකින් එයින් මම හොයාගත්ත කැලිබරේ සෙට් කරලා අඩු වියදමකින් හදාගත්ත CNC එකක් තමයි මේ තියෙන්නේ. මේ දෙකම මම දැන් අවුට් එකට කරගෙන යනවා. CNC එකක් ඔයාලා මම මේ කම්පියුටර් එකෙන් මේ වීඩියෝ කරගන්න හේතුව ඉතින් මම මුලින්ම මේ විදිහ ලොකු CNC එකකට යන්න කලින් මම මේ වීඩියෝ කරන්නේ ආ මේ CNC ගැන කරන බිගිනර්ස් ලට තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ විදිහ ලොකු CNC එක ටිකක් ඇඩ්වාන්ස් CNC එකකට යන්න කලින් මේ විදිහට CNC එකක් හදාගන්න පුළුවන් වාගේ CD ROM ප්‍රොටස් පාවිච්චි කරලා මේක G code එකට දාගෙන කොහොමද මේක ප්‍රෝග්‍රෑම් කරගන්න කොහොමද මේ G code එක මේ අපේ ආඩ්නෝවට අප්ලෝඩ් කරලා මේක අවශ්‍ය විදිහට අපිට නිර්මාණයක් ඇඳගන්න කොහොමද කියන එක මම වීඩියෝ ස්ටෙප් කීපයක් අර දිස්සාට ඔයාලට කියලා දෙනවා. අද අපි කතා කරන්න යන්නේ මේ මගේ මොහොමද ප්‍රති පේන මේ CD ප්‍රොටෝ වලින් හදපු මේ CNC එක කොහොමද මේන් පාර්ට් එක. ඒ කියන්නේ මේ CD ROM සෙට් කරලා සර්වර් මෝටර් එක සම්බන්ධ කරලා කොහොමද මේකේ මේන් පාර්ට් එක හදාගන්නේ කියන එක තමයි අපි කියලා දෙන්න යන්නේ. එනනම් බලමු මේක හදන්නේ කොහොමද කියලා. මම ඉස්සරහා වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකේ මේක කියලා දෙනවා. මේක ප්‍රෝග්‍රෑම් කරන එක ඊට පස්සේ තුන්වෙනි වීඩියෝ එකට ඔයාලට කියලා දෙනවා. මේක G code එකක් ඇතුළේ කොහොමද මේකට අප්ලෝඩ් කරන්න කියන එක. එහෙනම් අපි ඊට පස්සේ බලමු මේ විදිහ ටිකක් ලොකු CNC එකක් හදාගන්නේ කොහොමද සා මේ CNC එකෙන් පස්සේ අපි බලමු 3D printer එකක් අපිම හදාගන්නේ කොහොමද අඩු වියදමකින් කියන එක. ඉස්සරහට වීඩියෝ ගොඩක් වාඩි කියලා දෙන්න ඕන. අපේ channel එක subscribe කරන්න, like එක දාන්න, comment එක දාන්න. එහෙනම් අපි බලමු කොහොමද මේකේ මේ mini CNC plotter එකේ main part එක හදාගන්නේ කොහොමද කියන එක අපි මෙතන ඉස්සරහට බලමු. අපිට අද අපේ වැඩේට මේ විදිහට CD printers දෙකක් ඕනි වෙනවා. මම මේක ගත්තේ මේ computer CD ROM එකකින් තමයි. මේ දෙක ගලවලා මම ගත්තේ මේ CD ROM එක. ඔයාලට පුළුවන් මෙතනින් මෙයට කියලා ගලවලා මේක ගලවලා ගන්න. ඒක ඔයාලට පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේම මම මේකේ programming කරන්න ගන්නෙ මේ විදිහ Arduino එකක් ගන්නවා. ඒ වගේම මම මේකට ගන්නවා මේ විදිහ L293D කියන මේ motor drive එක. මේ මොඩල් ඩ්‍රයිව් එක ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක මම ලින්ක් එක දාලා දෙන්න. ඒකත් බලන්න. මේක සම්පූර්ණ රිවිව් එකක් තියෙනවා. ඊට පස්සේ මම මේකට මේ ප්ලොටස් දෙක සම්බන්ධ කරගන්න ගන්නවා. මේ විදිහට ප්ලාස්ටික් කෑල්ලකට මම මේ විදිහට රණදාලා හයි කරගත්ත පොඩි රවුමක්. මේක ඔයාලට මුලින්ම ආසාව ඇති වෙන්න කරන දෙයක් නිසා මේක ඔයාලා සාමාන්‍ය විදිහට කරලා බලන්න. ඊට පස්සේ ලොකු CNC එකක් අපිට ප්‍රොෆෙෂනල් විදිහට හදාගන්න පුළුවන්. මම මේකේ මේ XY කියලා ගහලා තියෙනවා. ඔයාලා ඒක මේ ගණන් ගන්න එපා. මම මේක කලින් අර අදලා තිබ්බ මගේ CNC එකකින් තමයි මේක ගලවලා ගත්තේ. මම මේක දැන් අරුත් දෙක තුනකට කලින් හදපු CNC එකකින් ගලවලා මම මේ ඔයාලට වීඩියෝ එකක් කරන්න ගොඩක් අය මේක අහපු නිසා මේ විදිහට මම මේක සම්බන්ධ කරනවා මේකට. දැන් මේකේ යට කොටස අපි මේකට සම්බන්ධ කරගෙන ඉවරයි. මේකේ මම මේ එන දාලා තියෙන්නේ මේකේ අපිට අවශ්‍ය විදිහට උසාවි වැඩි කරලා හරියට ලෙවල් එක හදා ගන්න පුළුවන්. මේවා උස් පහත් කරලා මේ විදිහට හදුවොත් ඔයාලට ලේසි වෙයි. දැන් මම යන්නේ මේකේ මේ උඩ කොටස සම්බන්ධ කරගන්න. මේක තමයි අපේ සර්වර් මෝටර් එක සම්බන්ධ වෙන්නේ. මම මේකෙත් මේ විදිහටම එන දාලා තියෙනවා. මේකට ඔයාලට පුළුවන් ඕනිම, ඒ කියන්නේ ඩී එකට වෙන්න පුළුවන්, ප්ලාස්ටික් එකකට වෙන්න පුළුවන්, ඕනිම එකකට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේක මුලින්ම ආසාවිත කරගෙන හදලා බලන්න. ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කියනවා මේක කොහොමද මේකේ අපිට අවශ්‍ය විදිහට ප්‍රොෆෙෂනල් විදිහට ටිකක් ලොකු CNC එකක් හදාගන්න කියන එක මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට අරන් එනවා. මම මේක මේ විදිහට සම්බන්ධ කරගන්නවා මේකත්. මේක මේ විදිහට සම්බන්ධ කරගෙන මම අද මේකේ ඔයාලට පළවෙනි පියවර විතරයි මේක මේ විදිහට සම්බන්ධ කරන හැටි මම කියලා දෙන්න යන්නේ.
මම මේ කොටසත් මේ විදිහට හදා ගන්නවා මේකෙත් මම අර ඉස්සල්ලා විදිහටම මේකේ හැරට නත් දාලා තියෙන්නේ මේකෙත් අපිට අවශ්‍ය විදිහට උස අඩු වැඩි කරගන්න ඒ කියන්නේ ප්‍රමාණ ලෙවල් එක හදා ගන්න තමයි මේ විදිහට මේක හදාගෙන තියෙන්නේ මේක අපිට ලොකු වියදමක් දාලා හදන්න ඕනි දෙයක් නෙමෙයි මේක ලේසියෙන් අපිට හදා ගන්න පුළුවන් දෙයක් මේ විදිහට තමයි මේක හයි කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මම මේක ඊළඟට ආඩ්නෝ බෝඩ් එක සම්බන්ධ කරනවා මේකේ මෙන්න මේ හරියට මම ආඩ්නෝ බෝඩ් එක මේක සම්බන්ධ කරනවා ආඩ්නෝ බෝඩ් එක සම්බන්ධ කරගෙන මම මෙතන සිදුරු දෙකක් විදිහට තියෙනවා මේ විදිහට මම ආඩ්නෝ බෝඩ් එක සම්බන්ධ කරන්නේ මේකට ප්‍රෝග්‍රෑම් එක දැන් අපි G code එක වගේ අප්ලෝඩ් කරද්දී මේ පැත්තෙන් අප්ලෝඩ් කරන්න ලේසි වෙන හින්දා මම මේකත් මේ විදිහට අපේ ආඩ්නෝ එකට ආඩ්නෝ එක සම්බන්ධ කරනවා අපේ මේ ප්ලාස්ටික් රාමෝට මේ විදිහට අපිට පුළුවන් ආඩ්නෝ එකත් මේ විදිහටම අපිට සම්බන්ධ කරගන්න පුළුවන් මේක ගොඩක් ලේසියෙන් වලට කරන්න පුළුවන් ලොකු අමාරු වැඩක් නෙමෙයි මේක මේක ලේසියෙන් කරන්න පුළුවන් ඔයාලා දකින්න ඇති මම මුලින්ම පෙන්නුවා මං කලින් හදපු ඒ කියන්නේ මගේ මේකෙන් පස්සේ මං මේක දැන් අවුරුදු 3කට විතර කලින් හදපු එක ඊළඟට ඊළඟ මගේ CNC එකක් දැන් අවුරුදු 2ක් විතර වෙනවා ඔයාලා දකින්න ඇති එක අපිට පුළුවන් මේ විදිහට හදන්න ඊළඟට ඔයාලට මේ වගේ පස්සේ 3D printers ගැන වීඩියෝස් ටිකක් කරන් ඉන්නම් ඔයාලා ගොඩක් දිනක් අහපු නිසා මම දැන් මේකේ මේ Arduino එකට මේ motor shield එක මේ විදිහට plug කරගන්නවා මේ විදිහට මේ motor shield එක plug කරගන්න පුළුවන් අපිට මේ Arduino එකට මේ motor shield එක ගැන සම්පූර්ණ review එකක් තියෙනවා ඒක ඔයාලා බලන්න මම මේකේ ඔයාලට පුළුවන් මේ motor shield එක හදා ගන්න උනත් මම අවශ්‍ය නම් ඊළඟ වීඩියෝ එකේ මේ motor shield එක හදාගෙන ඔයාලට වීඩියෝ එක කරන විදිය මම කියලා දෙනවා මේ motor shield එක හදන විදියත් මම කියලා දීලා තියෙනවා අපි දැන් මේ දෙකේම එකම coil එක හොයා ගන්න ඕනේ අපි දැන් යන්නේ මේ අපිට අවශ්‍ය විදියට මේකේ coil දෙක එකම coil එක හොයා ගන්න ඕනේ මේ motors වල මේකේ තියෙන මේ motors වල එකම coil එක හොයා ගන්න ඕනේ ඒකට මම කරන්නේ මේ multimeter එක අරගෙන මේක දානවා බස mode එකට දාලා අපිට පුළුවන් මේ විදියට අපිට අවශ්‍ය විදියට මේකේ coil මේක නම් අමාරු නෑ මේ wire එන පිළිවෙලටම තමයි මේ coil එක තියෙන ගොඩක් වෙලාවට මේ විදියට අපිට පුළුවන් මේකේ coil එක හොයා ගන්න මේ විදියට ඔයාලට මේ අහනවා ඇති බස එක වදිනවා ඒ කියන්නේ මේ coil දෙක මේ coil දෙක අපිට මේ විදියට අඳුර ගන්න පුළුවන් අපි ඊට පස්සේ මේ coil දෙක මේ motors දෙකෙන් හොයාගෙන අපි මේ අපේ මේ motor shield එකට මේ විදියට මේ coils දෙක සම්බන්ධ කර ගන්න ඕනේ මේ motor කියන්නේ අපේ plotter එකේ මේකේ තියෙන ස්ටෙප motor එක ස්ටෙප් control කරන්න පුළුවන් motor එක මේ විදියට අපි මේකත් සම්බන්ධ කරගන්නවා මේ විදියට මම මේ motors දෙකම මේකේ ඔයාලා මම වෙන්න විදියටම coil බලලා හරියටම set කරන්න මේ motors දෙක මේ motor shield එකට සම්බන්ධ කරගෙන ඉවරයි ඊට පස්සේ අපි ගන්නවා නම් අපේ server motor එක අපි set කරන්න ඕනි මේ තියෙන මේ pins වලට server එක set කරන්න ඕනි මෙතනට මම මේක server එක set කරලා programming part එක මම ඊළඟ දවස් වලට කියලා දෙන්න මෙතන දැන් ඔයාලට ගත්තම මේ බලන්න මේක තමයි අපේ කියන්නේ යට ප්ලේට් එක ඉස්සරහට පිටිපස්සට යන්නේ මේ 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 කොටස හරහා තමයි යට ප්ලේට් එක ඉස්සරහට පිටිපස්සට යන්නේ ඊට පස්සේ අපේ server motor එක server motor එකෙන් වෙන්නේ පෑන උස් පහත් වෙන එක ඊට පස්සේ server motor එක දෙපැත්තට දැන් මේක ඉස්සරහට පස්සට යනකොට අවශ්‍ය විදියට server motor එක දෙපැත්තට ගෙනියන්න තමයි මේ කොටස මේ අරගෙන තියෙන්නේ මේකත් මේ විදියට දෙපැත්තට යනවා අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක දෙපැත්තට යන විදියට තමයි අරගෙන තියෙන්නේ මේක ඔයාලා මතක තියාගන්න හොඳට මතක තියාගන්න මේක හය ගන්නකොට දැන් මම මේක අරගෙන තියෙන්නේ මේකේ මේ මොට මේ කියන්නේ මේ ප්ලොට් එකේ කෙළවරට තමයි මේකේ මේ රාමෝ සෙට් කරලා තියෙන්නේ එතකොට අපේ දැන් මේ කොටස හය කරාම මේ කොටසේ අපේ දැන් මේ කොටසේ දැන් ගත්තම මෙතනට තමයි සර්වර් මොඩ එක සම්බන්ධ වෙන්නේ මේ සර්වර් මොඩ එක සම්බන්ධ වුණාම මේ ප්ලොට් එකේ කියන්නේ මේ යට ප්ලොට් එකේ කෙළවරට දැන් ඔයාලා හිතන්නකෝ මේ හරියට මේ සර්වර් මොඩ එක සම්බන්ධ වුණාට එක පැන් එක සම්බන්ධ වෙනවා
එතකොට මේ පෙන් එක යන්නේ මේ මේකේ මේ කෙළවරට. එතකොට මේ පැත්තේ අඳිනේම අඳින්න බෑ. මොකද මේක ඉස්සරහට එන්න බෑ. මේක XY Z තුනම තියෙන එකක් නෙමෙයි නොවන නිසා මේක ඉස්සරහට ගන්න බෑ. ඒකට අපි කරන්න ඕනේ ඔයාලා එක මේක හදනකොට රාමුව මේ හරියෙන් මේ රාමුව මේකේ හරි මැදට වගේ අරගෙන සෙට් කරන්න. මේක දැන් මේ මම ඇන දාලා මේ ඉස්සරහට අරගෙනත් තමයි මේක මේ හැඩයට තියෙන. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මොකක් හරි ලී කැලක් වගේ තියලා අපේ සර්වර් මෝටර් එක මේ ගානට වගේ එන්න සම්බන්ධ කරගන්න පුළුවන්. මේක මේ විදියට ටිකක් ඉස්සරහට. ඔයාලා මේ කොටස හදාගන්න මම හදාගන්නකම් මම මේකේ ප්‍රෝග්‍රෑමින් වීඩියෝ එක ඉක්මනටම ඔයාලට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. මේකේ ප්‍රෝග්‍රෑම් කරන වීඩියෝ එක තමයි මේකේ දෙවෙනි කොටස විදියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මේකට ජී කෝඩ් එක අප්ලෝඩ් කරලා මේක අඳින විදියත් ඒ වීඩියෝ එකෙම කියලා දීලා ඔයාලට තුන්වෙනි වීඩියෝ කියලාද මේක අපේම කියලා ජී කෝඩ් එකක් හදාගන්න කොහොමද කියන එක තමයි ඊළඟට කියලා දෙන්න යන්නේ. අපිට පුළුවන් මේකේ ජී කෝඩ් එකක් හදලා අපිට අවශ්‍ය විදියට මේක හදාගන්න. අපි ඊළඟට යමු. මම අර මුලින් පෙන්නුවා වගේ මගේ CNC එකේ ඒ වගේ ටිකක් ලොකු CNC එකක් හදන වීඩියෝ එකකට අපි ඊළඟට යමු. මුලින්ම ඔයාලා මේකෙන් හදලා පුරුදු වෙන්න. මේක මම කරේ CNC ගැන අහපු බිගිනර්ස් ලට තමයි කරේ. ගොඩක් අය මේවා හදලා තිබ්බා. මේක කරේ බිගිනර්ස් ලට. එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක ඉඳලා හිටියට ගොඩක් ස්තුතියි. මේ ගැන ගොඩක් හොයන අය ඉන්නවා. එයාලට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, අපේ channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි අපේ වීඩියෝ එකත් එක්ක ඉඳලා හිටියට. අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.